තෙරුවන් සරණයි ධම්මදායාද වෙතින් ප්‍රබෝධිමත් දවසකට අදත් අපි ඔබට දහම් සිතවිල්ලක් පහදා දෙනවා විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට ඒ කාල වකවානුව තුළ මානසික ආතතිය ඇතිවීම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා නමුත් ඔබ මානසික ආතතියකට පත් නොවි සතුටින් ඔබ කොහොමද පාඩම් කරන්නේ සමහර දරුවෝ පාඩම් කරනකොට හිතනවා විභාගය ගැන කල්පනා කරනවා කාල සීමාව ගැන කල්පනා කරනවා තමන්ගේ පාඩම් කරන්න තියෙන පොත් ගොඩ ගැන කල්පනා කරනවා පාඩම පටන් ගන්නත් කලින් ඔබ නෙගටිව් පැත්ත හිතුවොත් ඍණාත්මක චින්තනයක් හිතුවොත් ඇති කරගත්තොත් මේ කරගන්න පුළුවන් වෙයිද අච්චරක් පාඩම් කරන්න තියෙනවා මෙච්චරක් පාඩම් කරන්න තියෙනවා විභාගයත් ළඟයි කියලා ඔබ ඕවා හිතන්න ගියොත් ඔබේ මනස විසිරෙනවා අපි ඒක ධර්මානුකූලව කියන්නේ උද්දච්ච කියන අකුසලයට හසු වෙනවා එනිසා මානසික ආතතියෙන් මිදී ඔබට පාඩම් කරන්න පුළුවන් ඔබ එහෙම අනවශ්‍ය විදිහේ බරක් ඔළුවේ තබා ගන්න එපා පාඩම් කරන්න තියෙන දේවල් ගැන හිතන්න එපා කියන එක නෙවෙයි ඔබ හෙට කරන්න තියෙනක පාඩම් කරන්න තියෙන කාරණාව පිළිබඳව අනවශ්‍ය විදිහේ කල්පනාවකට යන්න එපා ඔබ අද කරන දේ අද පාඩම් කරන දේට ඔබ අවධානය යොමු කරන්න අද පාඩම් කරන ඒ කොටසට ඔබ අවධානය යොමු කරලා ඔබ පාඩම් කරන්න විභාගය ගැන ඔබ කල්පනා කරන්න හැබැයි ඒක බය සහගතව බයක් ඇති කරගෙන ඔබට පීඩාවක් වෙන විදිහට ඒ කල්පනා කරන්න යන්න එපා විභාගය ගැන එච්චර හිතන් නැතුව ඔබ ඔබේ පාඩමට අවධානය යොමු කරන්න පාඩමට අවධානය යොමු කරනකොට ඔබට විභාගය මතක් වුණොත් සමහර දරුවන්ට පාඩම් කරන එකත් අමතක වෙනවා මොකද මනස රෝගී තත්ත්වයකට පත් වුණොත් මේ මුකුත් කරන්න බෑ එනිසා ඔබ පාඩමට අවධානය යොමු කරගෙන නිරෝගිමත් මනසක් ඇති කරගෙන පාඩම් කරන්න ඔබ පාඩම් කිරීමේදී මතක තබා ගන්නට උත්සාහවන්ත වෙන්න ඒ මතක තබා ගන්නට උත්සාහවන්ත වෙනකොට ඔබට සමහර වෙලාවට මතක හිටින්නේ නැහැ ඕනවට වඩා අපි ඕනෙම දෙයක් කරන්න ගියොත් අපට ඒකේ නියම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කමක් නැහැ කම්මැලි කමක් එනකොට ඔබ නැවත 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 බලෙන් මේ පාඩම් කරන්න යන්න එපා මොකද බලෙන් කවදාවත් අපට මතකයේ ලබා ගන්න පුළුවන් කමක් නැහැ ඒ වගේ වෙලාවට පොඩ්ඩක් තමන්ගේ ආසනයෙන් නැගිටලා එළියට පොඩ්ඩක් ගිහිල්ලා පරිසරයේ පොඩ්ඩක් ඉඳලා එහෙම නැත්නම් ගෙදර කාත් එක්ක හරි විනාඩි 5ක් වගේ කතා කරලා පොඩ්ඩක් මනස නිදහස් කරගෙන ඔබට නැවත ඇවිල්ලා පාඩම් කරන්න පුළුවන් නිසා මොනම වෙලාවකවත් පාඩම් කරනවා කියලා මනසට අධිකව වෙහසක් දෙන්න යන්න එපා වෙහසක් දිදීව පාඩම් කරත් ඔබට ඒක සාර්ථකත්වයක් ලැබෙන්නේ නැහැ නිසා එහෙම පාඩම් කරන්න පුළුවන් කමකුත් ඇත්තේ නැහැ ඔබට යම් කිසි විදිය වගේ පාඩම් කළා පාඩම් කළා වෙහසක් දෙනවා නම් පැය භාගයක විනාඩි 10ක 15ක පුංචි වෙලාවක් ඔබ නිදහස ඇති කරගෙන තේ එකක් බීලා නිදහසක් ඇති කරගෙන ඔබ කටයුතු කරන්න. එහෙම වුණොත් ඔබට නිරෝගිමත් මනසක් ඇති කරගෙන නැවත පාඩමට යොමු වෙන්න පුළුවන්. මේ විදිහට පාඩමේ යෙදෙන්න හොඳට මතක තියාගන්න. ඔබ මනසට දැඩි පීඩනයක් දෙන්න එපා. තෙරුවන් සරණයි. සුභම සුභ දවසක් වේවා. ජයෙන් ජයම වේවා.